ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධයට සාධනීය විසඳුමක් ලෙස, අය මේ ෆායතනයේ සහය ලබාගැනීමට විස්ස විසි දෙක මාර්තු මස මැදබාගේදී රජය තීරණය කරනු ලැබුව. පැවති විදේශවිනිමේ අර්බූදය ඉන් අනතුරුව උග්‍රවෙත්ම විස්ස විසි දෙක අපප්‍රේල් මාසේ මැතිබාගේදී විදේශණය ගෙවීමේ හැකියාවක් නොමැතිබව ප්‍රකාශ කරනු ලැබවා. ශ්‍රී ලංකාව බංකො තාර්ිකයක් ලෙස එතැන් පටන් ක්‍රියාත්මක වුණා. ඒ අයපත් ප්‍රතිපල් ඔබ ස ඔබ සැම මේරටේ අත්වන්ද. ඉන්දන පෝලිම් ගෑස් පෝලිම් විදුලිය කප්පාදුව හාරෙහින්ගේ අඖෂධ සපයා ගැනීමේ දුෂ්කරතා උද්දමනය රුපියල කඩාවැටීම දිලිඳුභාවේ වැඩිවීම ආදී ගැටලු රාශයක්, විශ්ස විසි දෙක මැදබාගේ වන විට මේ රට අත්වන්දා. නූත නිත්‍යයාසේ මෙවැනි කේදනීය තත්ත්වයක් ස්ට්‍රී ලංකාවේ නොතිබුණු බව සැම කෙනෙක්ම පිළිගන්නා සත්‍යය. විශස්ස විසි දෙකේ ජූනිමාසය පමණ සිට පැවති ආර්ථික ගැටලු. ක්‍රමයෙන් මේ යම් පමණක නිර්වල්වීමේ උපන්තියක් පෙන්නුම් කරනු ලැබවා. පෝර ලබාදීම මත පසුගිය යල සහ මහකන්නන්නේ හොඳ අස්වැන්නක් අපට ලැබුණා. කෘෂිකාර්මික නිෂ්පාදා නපනයනේද යතා තත්වයට පත්වනාා. රටේ පැවති ආර්ථික ගැටළු, ක්‍රම ක්‍රමයෙන් විසඳීම පිණිස. ය කරන වැඩපිළිවෙලට අවතීරණ වුණා. රජයේ විසින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්ම කරනු ලැබ්වා. ඉන් සමහරක් මෙම ගරු සභාවට මතක් කිරීමට කැමතිීති. ගෑස්සා කංජතෙල් සුලභතාවය තහවුරු කිරීම පාසල්ලා විභාග නිසලෙස පවත්වාගෙනෑම අකන්ඩ විදුලි සැපයුම් ලබාදීමට කටයුතු කිරීම පෝර ලබාදීම සමුන්දිි ලාබීන්ට අතිරේක වශයෙන් අරමුදල් ලබාදීම. ම රජයට සිදුවනාා විශස්ස දහනම්ම කාලයේ ක්‍රියාත්ම කළ බදු ප්‍රතිපත්තිය වෙත යාමට. විස්්ස දහනමේ අගදී ක්‍රියාත්මක වූ හදුසි බදදු කපාහැරින්ෙන් පසු රාජ්‍ය ආදාෑම දලදේශය නිෂ්පාදනෙන් සියයට අටක තරම් ප්‍රමාණයකට පහත් වැටුණන. ඒ අතාතවත්වයට පත්කර ගැනීමට අප නව බදු ප්‍රතිපත්තිවලට යෑමට සිදුවනාා. ඒවාගේම මහබැංක්වේ මූල්්‍ය ප්‍රතිපත්ති අයටතේ පොලි අනුපාතයේ ඉහර දැමීමට සිදුවනා. දිගින්න්දිගන්නඩ හළගේ උද්ධමනය පාලනය කිරීමට අප සතු වූ සාධනය පියවරක් වයේ පොලි අනුපාති ඉහළ දැමීමයි. පසුගිය වසරේ සැක්තැම්බර් මස වෙනවිට සාමාන්‍ය උද්ධමනය සයට හැත්තෑාවක් පමණ දක්වා ඉහළගිය. ආර උද්ධමනය සයට අනුවක් පසු කලා. නමුත් දැන් උද්ධමනය වැඩුවෙන වේග සයට පණහක් දක්වා පමණ අඩුවී තිබෙනවා. එසේම ආහාර උද්ධමනයද සයට පනත් සතරක් දක්වා අඩුවී තිබෙනවා. ඒවාගේම විදේශවිනිමේ ඉඟතාවේ නිසා විනිමය නීති තදකිරීමට තානයනය සීම කිරීමටත් සිද වනාා. අපට විදේශණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ වූ වහම විදේශරටවල් හා මූල්‍ය ආතන ශ්‍රී ලංකාවත් සමඟත් සිදුකරන මූල්්‍යය ගණ දෙනු සීමමා කරනු ලැබවා. ලෝකබැංකෝ ආසියානු සංවරධන බැංක්කුව පවා අලුතින් අරමුදල් සැපීම නැතරි නතර කර. විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාකෘත්ති සියල්දම පාහේ නතර කිරීමට සිද වනාා. නයවර ලිපියයක්ක් පත් යුත්ත කර ගැනීමට බැරි වුණා. නය ශ්‍රීණිගත කරන ආයතනය ශ්‍රී ලංකාවට ලබා නොදිය යුතුයයි, ශ්‍රේණිය දක්වා අපරට පහතට ඇද දැමවා. මේ තත්වය තුළ අපට විදේශ විනිමේ ලැබුණ අපනයන විදේශරැකයා නියුක්තියන්ගේ සංක්‍රාමය සංචාර්ක ව්‍යාපාලය තුරින්. රට එහා සමාජයේ පැවති. ඇහිතකර තත්වේ නිසා සංචාර්ක ව්‍යාපාරි. විස්ස විසි දෙක වර්ෂය පුරාවටම සාර්ථක වුණේ නැත. දමුත් මේ වසරේම තත්ත්වයෙන් හිසෝසන ලකුණු පෙනෙන්ට තිබෙනවා. සාමාන්‍ය තත්ත්වය යටතේ පැවිති මට්ටවෙන් තුනෙක මට්ටමක විදේශවිනිමය ප්‍රේශණය අඩුනාා. එයදේ අලි වැඩිවීමේ උපනැතියක් පෙන්නුම් කරනවා. අපනෑයන ආදායමද වැඩිකරගැනීමට උපකාරවන්න යෙදුවම් ආයනය කිරීමට අප දැනටවත් අවශ්‍ය. ම් විදේශ නිමය නැහැ. අයම සංවිධානය විස්ස විසියක සිට අපේ රටේ ආර්ථිකය පවත්වන අර්භූධකාරී තත්ත්වේ විශේෂයෙන් විදේශ විනිමය අර්බූදය ගැන නිරතුරවම අනතුරු හැඟීම් කරා. අයයේම සංවිධානය සමඟ විස්්ස විසි දෙක මැදබාගේදී පමණ සිට දිගින් දිග්‍රම සාකච්ඡා කරා. මේ දූත කණ්ඩායම් වරින්වට ශ්‍රී ලංකාවට පැමිණ ගෙවුම් ශේෂය අර්බූදය රාජ්‍ය මූලි අර්භූධයමෙන් විදේශ විනිමේ අර්බෝදය පිළිබඳ අප සමග දීර්ග වශයෙන් සාකචත්‍රා කලාා. එමෙන්ම දිගින් දිගටම දශක ගණනාවක් තිස්සේ. කල්මරමින් ප්‍රමාධ කරනලාාද විවාාත්මක ප්‍රතිසංස්කරන තවදුටත් කල් දැමීමට ඉඩක් නොමැති බව අයියේ ආයතනය පෙන්වා දුන්න. විස්ස විසි දෙක සැම්තැම්බර මස පළවන්න විට අප අF ආයතනය සමග කාර්ය මණ්ඩය මට්ටම ඉගඟතාවකට පැමිණිය. එසේවුවත් අයෙ මේ පායතනෙ කියා සිටිය රටේ නය තිරසර භාවය අත්කරගන්නා තුරු එම එකමතාවේ අයෙ මේ පදධ්‍යක්ෂ මණ්ඩි වෙත ඉදිරිපත්කර නොහැකි බව. එබැවින් නෑ තිරසරභාවය තහුරු කට ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ නෑයකරුවන් සමක රජය දිගින්දිටම සාකච්ඡා කළ. මේ සඳහා ලසාද ස කලිපච්චාන් නම් ජාත්‍යන්ත්‍ර විශේෂක් නායතට සහයද ලබාගත්තා. ය දිර්ගහා සංකීන්න සාකච්ඡාව. ඒයන ශ්‍රී ලංකාවට නෑය බාද ඇති පැරිිස් සමාජය පැරිස් සමාජයට ඇත්නවන ඉන්දයාාව චීනය සමඟ දිගින්දිට මුල්්‍ය කරන සහතික ලබා ගැනීමට සාකච්ඡා කනු ලැබුව. ඉන්දයාාවේ එම සහතිකය විස්ස විස්තුවන ජනවාරි දහසවෙන්ද ලබා දුන්නා. චීනය ජනවාරි දහටවන්ද ලබා දුන්නා. පැඩිස් සමාජය උන්ගේ විශ්ස විස්තුන ජනවාරි විසිප පස්වේෙන්ද පැවති රැස්ටීමේදී ශ්‍රී ලංකාවට මුූල්ලිය කරන්නන සහතිකය. ලබා දීම එකඟුණා. ඒ එසේම IF හා චීනය සමගත් වැඩිදිර සාකච්ඡා පැවැත්තුවා. ඉන් අනතුර ම අFාර්තනය කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්්ලීනා ජෝධශයේවා මහත්මිය සමඟ අF නය ආධාර වැඩසටහන් ගැන මාර්තු දෙවනිදින සාකච්ඡා කරලා. ඊයේ එමරිකාවේ මුදල්ලේකම් ජැනට් එලන් මහත්මය සමඟගත් සාකච්ඡා කරා. ඇය මේ ාතනය සමඟ සිදුකරන ලදද සාකච්්‍රවලදී. එහි එකනතාවේ ලබා ගැනීම පිණිස පූර්වගාමීව සිදුකළයුතු කාරය රැක් ඉටු කිරීමට සිදනාා. විදුලි මිල ගණන් සංශෝධනය කංජතෙල් මිල ගණන් සංශෝධනය මහබෑංකවේ ස්වාධීනත්වේ තහුඩු කිරීම උද්ධමනය පාලනය කිරීමට පොලි අනුපාත ඉහළ දැමීම රාජ්‍ය ව්‍යාපාර් ප්‍රතිසංස් කරන්නේ සමාජ ආරක්ෂ්‍රක ජාලයේ ශක්තිමත් කිරීම. රාජාආදයම් වැඩිට ගැනීමට කටයුතු කිරීම රාජ්‍ය වියදම් පාලනය කිරීම කංජතෙල්ලා විදුබල ශේෂත්‍රී තරකාරීත්වය පුළුල් කිරීම ආදදිී කාරයන් රැසක් පූරුවෙන් කළයුතු වනා. ශ්‍රී ලංකාව පූරගාමීෝ සිදුකළයුතු එම කාරයන් මේ වෙනුවට් මේ වනවිට නිමකොට ඇත. එතනදි විශේෂයෙන් මේ රටේ දන්නතාවට විදෙන් ඕන අපහතුකම් මම දන්නවා. ඒ ගැන ආණඩුවක් හැටියට අපිට සමාව ඉල්ලන්ට තියෙන. නමුත් ඒ නිසා අපිට ඊයේ රාත්‍රියයේ චීන එක්සිම් බැංක්ුවේ නව ලිපිය ලැබුණා. එදා රාත්‍රියම මමත් මහා බැංව අධිපයතුමත් එකඟතා ලිප්පිය ලෙටවෝ ඉන්ටෙන් අත්සංකරල දැන් අයF සංවිානය ඇවල තිබෙන්නේ. දැන් අපේ යුතුකම් ස්තු කරලා ඉවරයි. දැන් අමF සංවිධානී යුතුකම් මේමා සැවසංවෙන්න ඉස්සල තුන්වෙනි හෝ අතරවෙනි සතතිය ඉටු කරයි කියලා පො ඒකෙන් පස්සේ මංහිතන්නේ අපිට ලෝක බැංකු ඒවේකෙන් පලවෙනි මුදල් වටේ ලැබෙන්ටේ නවා ඒක කරන්නට තිබෙනවා.ඇයිමායතනම මෙයට පෙර අවස්ථා දාශයකද කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දෙකතාවේ ලබාගන්න සැමකාරයක්ම මෙවර නොපීරේලා ඉටියු කළ යුතු වෙනවා. එසේ නොවී නම් අයෙම ාර්තනය ශ්‍රී ලංකාව සමය කටයුතු සිදු කරන්නේ නැහැ ඒ ත්ව යටතේ හ පාර්ශවය හ. දව පාශෂ වයන අප සමඟ කටයුතු කිරීමට ඉඩකඩක් ඇතිවන්නේ නෑ. ඒ අනුව විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඩාල වෙනු ඇත. අප එක් කරුණක් අවධානය කළ යුතුය. දැනට අප විදේශ ණය ගෙවන්නේ නැත. බහපාශය මූල්‍ය ආයතවට පමණක් නයගේමිය කරවා. අයි එ මේ පායතන සමඟ පවතිනා එකඟතාව කඩා දැමූහොත් විදේශ රටවලින් හා පුද්ගලික බැක්කවලින් ලබාගත් නයගෙවීමට සිදුවනවා. දලවශයෙන් විශ්ස විසිනමය දක්වා. වාර්ෂික විදේශණය බිලියන හයක් හතක් ගෙවීමට තිබෙනවා. අපට මේ නය ගෙවීමට විදේශ විනිමය නෑ. ඒ නිසා අපට අයෙමේ පායතනය මැදියත්වී විදේශණයකරුවන් සමඟ එකඟ වූ අය තිරසරභාවය පිළි මඳ කතිකාව දිගින් දිගටම ගෙනයා යුතුයි. එයට විකල්ප මාවතක් වර්තමානයේ දක්කට නැත. එබැවි අයමේ පායතනය ස අප සිදුකරන. මෙ එකකතා අපගේ ආර්ථිකය යතාතත්ත්වයට පත්කට ගැනීමට පවත්වා විශේ වැදගත්කමක් සහිත ගදාවයක් බැව් මතක්කරදීමට කැමති. අපි අතිශය අසීරු ආර්ථික පියවර රාශියක් ගැන ආර්ථික ස්ථායිකරණය කිරීමට කටයුතු කලා. ආර්ථික වර්ධනය තහවුඩු කට ගැනීමට දැන්ක් කටයුතු කරමින් සිටින්වා. සමාජයේ සැමදනෙකුටම මෙමගේ නැතිවන පීඩා දිගටම පවතිනවා. මේ මෙවැනි දෘෂ්කරා සංකීන්න තත්ත්වේ මැද. අප පසුගිය මාස හතාට ගත කර යම් සාධනය තත්ත්වයකට රැගැෙනවිත් තිබෙනවා. මෙයින් ඉදිරියට යන් ආර්ථික ප්‍රතිසංස්කන අවශ්‍යයි. මේ බැව රටේ සැම දෙනාම අවබෝධය කර ගත යුති. වීවිධ බලපෑම් කණ්ඩාෑම්, දේශපාලන පක්ෂ ්‍රච්චා කණඩයම් වෘතිය සමිති ආදිය මේ ගැන ගැම්බුරින් කල්පනා කළ යුතුති. බදු බර වැඩීම බැව් ෘර්තිකයන් කියා සිටිනවා. එසේ වුවත් කෙටිකාලයක් විම තත්ත්වය පවත්වාගෙන යායතුයි. එඒේ ැතිවම වැඩපිළිවෙල කඩාකපල් කරොත් දැන්ට විස්ස විසි දෙක පෙබ්‍රරෝඩිමමාල්තු පැවති තත්වයට වඩා බායන්නක දැනට රට තල්ලුවේ.ඒකට බොහෝ අය කල්පනා කල වැටු නැතිවෙයි. විශ්ාමටට නැතිවේ. රැකයා නැතිවෙයි. කර්මාන්ත වැසයාවි. පාසැල් හැමදාම වැසිලති ඒව ආදී වචේ. ඒවා යන්තර්මක් තව පාලනය කරගෙන තිබෙනවා. නමුත් සමාජයේ බලපායම් කළ ඇටි කන්දායම් අප යෝජනා ක ඇති වැඩපිළිවෙ විදධ ක්‍රියාමාර්ග ෝස්යක්ක්. ඔස්සේ කඩාකප්පල් ක හොත් එයින් මතුවන සමාජ විකල්පනය අතිශයෙන් භයනක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුරු දුක්බරකාලයක් එයින් මතුවයේ. ඒ නිසා අදහස් ප්‍රකාශටරීමේ අයිති අපි පිළිගන්නවා. ඒවගේම සාමකාවීව මේ ඒ පිළිබඳ පැඩකාටු්දු කරන්න දැස්වීම් පවත්වන්න පෙළපාරි පාත්වනව කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මේ උද්ඝෝෂණ මාර්ගෙන් මේ කඩාකප්පල් කරන්න යන් නන්. ඒ පිළිබඳ වේ ආණ්ඩුව තදිින් ක්‍රියා කරනවා කෙල මංකි අන්ට කැමති. ඒ කරන්ටය නම්ම එකක් කියන්න නෑ. ජූලි ජූලි නමවෙනිද මේ රට කඩා වැටුනනංහද මේ තත්ත්වය තියෙන්නෑ දැන් ඩොලර් විිලත් බහිනෝ ඒකට අපි විශේෂයෙන්ම අපේ විශාල ඉදසක් ඇතිවුණා කාශවත් සහයෝගයක් වෙල තිබුන් නෑ. ඒත් මම ඒ නිසා විශේෂයෙන්ම වි හමු දාවයි පොලිසියටයි මේ අවස්ථා ස්තුතිවන්ත වනවා එතු ගත්තේ ඒ පියෝර නිසා හදාපිට තෙල්තියනවා හදාපිට ඉන්දන තියනවා අදාපිට විදුර්බලය තියනවා වැටිකල්දන් නිසා ඩොලර් තියනවා. ඒ නිසා මංම විශේෂය ඒ බලවේග වලට මෙය කඩන්න පිට දෙන්න. ඒත් මම මේ විපක්ෂයෙන් ඉල්ලනවා. අපි එකතුවෙන්න. මේ ගමන යන්න මේ රටේ ආර්ථිකය ගොඩගන්න. අපි ඔක්ක මරගත්තා ඊලක චන්ද තිීන්නේය කරන්න පුලුව. දිපතේ මහ චන්ද කවදන කියලා ඒ වෙනක ලෑස්සිද නැද් කියලා මහන්න්න. බට පුලුවන් පිළිගන්න ඔබට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. ඒත් රට තමයිඒ තීරන්නේය කරන්න. දැ මේටික එන නිසා. විශෂය ජූනිමාසේ මැදවෙනකට රටේ ආදයන් තත්තයි බලන්න පුල. එතනින් විතර ඊට පස්සේ තීර්ණ ගන්න පුළුවන්. මේ ගියවසුම පිළිබඳ විශෂයෙන්ම අය සංවිධාන එකගත්වේ ආවයම් පස්සේ මම ඒ ගිවිසුම සභාගත කල්ලා. යෝජනාවක් ගේ නව මේ සභාව එක පිළිගන්න කියලා. ඒක තමන්ට තීනය කරන්නේ නැත්තම් වෙන විකල්පයක් අපිට දෙන්න. එත් මේ සභා විදාන්න. ඊට පස්සේ අපි නව කෙටුම් පතක් ගේනවා ඉදිරි මාර්ධ්‍යයයි වැඩ සටහන් ගැන එක ජාතික සභාවත් දෙන්නම් පාලිමේන්තුවේ සාකච්ඡා කරල අපි ඒ ගැන එකගතයා ඔහම එක දීර්ඝ කාලන මධ්‍යම කාලන සැලස්ම ගැන කියන්න. දැන්ටව පාලිමේන්තුවේ ජාතික සභාවවිව කොමිටිවලින් වාර්තා ගරනාවක් ඇවිලා තියෙනවා. මං ගේයට ස්තූතිවන්තය නෝ ඒත් අපිට මාස අටක්ක යන කාලයක් තුළදී මේ වැඩ කටයුත්ත කරන්ට පුළුවන් වුණ. ඒකෙන් අපි ප්‍රෝජනය අරගෙන ඉදිරියට යමු කියලා ප්‍රකාශකන.